ජනතාව තෝරාගත යුතු මඟ. යටපත් කළ නොහැකි ජනතා හඬ. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන තියෙන එකම දේ ජනමාධ්‍ය විතරයිනේ. පක්ෂ මාරු කිරීමේ අලුත්ම කලාව. දේශපාලනික ටාසන්. මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත්, ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. අයිබෝවන් ITN සතියන්ත රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. ප්‍රථමින් අපි දේශීය පුවත් වෙත අවධානය යොමු කරමු. ශාසන ඉතිහාසයේ වැදගත්ම කාර්යභාරය ඉටු කළ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්භාවනාවට පාත්‍ර වන බව මාලිගාකන්ද විද්‍යෝධය පරිවනාධිපති පූජ්‍ය බලංගොඩ සෝපිත ස්වාමින් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද පස්වරුවේ පානදුර ගොරකාන කඳුරුදුව ධර්මාශ්‍රම විහාරස්ථානයේ පැවති උත්සව අවස්ථාවකදී. පානදුර ගොරකාන කඳුරුව ධර්මාශ්‍රම විහාරස්ථානයේ සිරි සුගත දහම්පාසලේ අභිනව දහම්පාසල් ගොඩනැගිල්ල විරුත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව විහාර මන්දිරයේ වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව සමරුපලකේ නිරාවරණය කර අභිනව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබුවා. එහිදී උත්සවයේ අනුශාසනාව සිදු කළේ මාලිගාකන්ද විද්‍යෝදය පරිවනාධිපති පූජ්‍ය බලංගොඩ සෝපිත ස්වාමින් වහන්සේ. ලංකාවේ ඒ දුර්වල තත්ත්වයේ විහාරස්ථාන රාශියකට ජනාධිපතිතුමා ආධාර උපකාර කළා තිබෙනවා. ඒ විහාරස්ථාන ගොඩනගලා තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේමයි වැදගත්ම කාරණාව තමයි ජාතික උරුමයක් හැටියට මේ ත්‍රිපිටකය ආරක්ෂා කරන්න කටයුතු. මම හිතන්නේ ඒක අපේ ශාසනික ඉතිහාසයේ ගත්තහම ශාසනික ඉතිහාසයේ වැදගත්ම කාර්යභාරයේ ඉෂ්ට කරපු ජනාධිපතිවරයෙක් හැටියට එතුමා සම්භාවනාවට ලක් වෙනවා. මැතිවරණ සමයේ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම විවිධ මත දරනවා. කොහොම වුණත් රූපවාහිනී හා ගුවන් විදුලි තරංගමාලා ජනතාව සතු අයිතියක් බැවින් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අදහස. මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමක් ඇති බවයි. අපි මාධ්‍ය ආයතන සියල්ලන්ගේම ඉල්ලා සිටින විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඔවුන් අපක්ෂපාතී වෙලා විතරක් මදි. අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක හේතු යන්න ඕනේ මහජනයාට. ඒක නිසා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කිරීමේ වගකීම අපි නැවතත් අවධාරණය කරනවා. ඒකම පෞද්ගලික මාධ්‍යවලට අපි කියන්නට ඕනේ කරුණ තමයි සංඛ්‍යාත එහෙම නැත්නම් තරංගමාලා අයිති ජනතාවට, ජනතාවගෙන් රජයට. ඒවා සීමිතයි. මේවා රජය විසින් తాවකාලිකව බදු දීපු දේවල්. ඒක නිසා සාධාරණව භාවිතා කරන්න කියලා. එහෙම නොවන අය සම්බන්ධයෙන් එහෙම නොවන අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් සිවිල් පුරවැසියන් අපට දැනුම් දීලා දෙනවා. ඔවුන් අධිකරණයට යනවා. මැතිවරණ කොමිෂන් සභාවට, මාධ්‍ය පාලනීය භාර අමාත්‍යාංශවලට, ඒවා නියාමනය කරන කොමිෂන් සභාවලට එරෙහිව. එහෙම ගියොත් අපි මැතිවරණ කොමිෂන් සභාව එවැනි අවස්ථාවකදී පෙනී සිටින්නේ මේ සංඛ්‍යාත මහජනයා සතුය. ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යත් බැඳී සිටිනවා අය කියන එක තමයි අපි එතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ. ජනමාධ්‍ය පැත්තකට අදිනවා. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන තියෙන එකම දේ ජනමාධ්‍ය විතරයිනේ. තමන්ගේ මතය ජනමතය කරන්න උත්සාහ කරනවා. ඔව්. මැතිවරණ සමයකදී වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ මාධ්‍ය නිදහස හා ප්‍රචණ්ඩත්වය. ජනාධිපතිවරණයේදී මාධ්‍ය හැසිරීම ගැන ජනතාවගේ හඬ හොයාගෙන කොළඹ කොටුවට ගියේ නිෂාදි ගුණවර්ධන ඇතුළු අප මාධ්‍ය කණ්ඩායමයි. කතා කරන්න මම හිතන්නේ හරි පැත්ත ගන්න ඕනේ. කඩේ ආ යුතු නෑ. සාධාරණ වෙන්න ඕන. ව්‍යවස්ථා දායකය විධායක අධිකරණය හැරුණාම සිව්ව නාඩුව විදිහට අපිට ජනමාධ්‍ය හඳුන් ගන්න පුළුවන්. මීඩියා කියන්නේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙ හැකි පළවෙනි සහ එකම
දේ ලංකාව නෙමෙයි මුළු ලෝකෙම තියෙන. අලුතින් ජනමතය නිර්මාණය කරන්න වගේම පවතින ජනමතය වෙනස් කරන්නටත් ඇත්තටම ජනමාධ්‍යට පුළුවන්. අපි ආවා ජනාධිපතිවරණයකදී ජනමාධ්‍ය හැසිරෙන්න ඕන ආකාරය පිළිබඳව ජනතාව දරන මතය හොයාගෙන. ජනමාධ්‍ය හැසිරෙන්න ඕනේ මිනිස්සුන්ගේ දියා බලලා ඡන්ද ඉල්ලන අය කෙසේ වෙතත් මිනිස්සු ගැන බලලා මිනිසුන්ට හොඳ දෙයක් වෙන්න බැකප් එකක් දීලා කතා කරන්න ඕනේ. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය හැසිරෙන්න ඕන ආකාරය ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඒ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක්වත් නැහැ, කතා කරන්න වැඩකුත් නැහැ ජනමාධ්‍ය ගැන. වැඩක්ලානේ. ස්වාධීන වෙන්න ඕන නේද? ස්වාධීන වෙන්න ඕන තමයි, ඒ වුණාට පක්ෂග්‍රාහී වෙලා නෙදී නැමෝ. අමාරුයි ඇත්ත දැනගන්න යන්නේ. ඒගොල්ලන්ට සමහර විට සල්ලි වලට ඇත්ත වසන් කරනවා. ඒ වගේ වෙන්න පුළුවන් ඉතින්. නෑ ඇත්තම මිස් මේ මුණක සතුරක් කියන්නේ නෙමෙයි, මට හිනා ගියා. මොකද ගිය පාර තමන්ගේ වාසියට මේ ජනමාධ්‍ය රජයේ ජනමාධ්‍ය බූදලක් වගේ යොදාගත්ත කට්ටිය කියනවා දැන් එහෙම කරන එක වැරදි, ඒක නවත්තලා දෙන්න කියලා. අන්න ඒක ගැන මට හිනායි. ඇත්තරම දැන් ලංකාවේ දේශපාලනය වෙලා අච්චාරුවක් කියලා තියෙන කිසිම මේ ඇත්තරම කාට ඡන්ද දෙන්න ඉදෙන තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ඇත්තදේ මේකේ මතුවෙන්නේ නැහැ නේ, වෙනස් දෙයක් නේ මතුවෙන්නේ. එතකොට ඒකෙන් ඇත්තටම පසු කාලින ගැටලුවක් තියෙන්නේ. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ලක්ෂ 12කට අධික දෙමළ ජනතාවට පුරවැසි භාවය ලබා දීමට කටයුතු කළ බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්තරන් නගරයේ පැවති ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දෙමළ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරියේදී තමන් කැප වී කටයුතු කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මාතලේ දිස්ත්‍රික් ජනරැලි මාලාවේ රත්තොට නගරයේ පැවති ජනරැලිය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රංජිත් අලු විහාරයේ, වසන්ත අලු විහාරයේ, වඩිවෙල් සුරේෂණ මහතුරුන් ඇතුළු මැතිඅමැතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වතු ප්‍රජාව වෙනුවෙන් රටේ ජනාධිපතිවරයාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ දැවැන්ත සංවර්ධන සුබ සාධන වැඩසටහනක් අපි දියත් කරනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වතුකම්කරු ජනතාවට කියන්න කැමතියි, මේ රටේ පුරවැසි භාවය වතු ප්‍රජාවගෙන් ලක්ෂ 12කට නොතිබෙන වෙලාවක මගේ පියාණන් තමයි ඒ පුරවැසි භාවය මේ රටේ වතු ප්‍රජාවට ලබා දුන්නේ. මම ඔබලට කියන්න කැමතියි, මම වතු ප්‍රජාවට ඒ අයගේ සොච්චං වැටුප වැඩි කරලා ඒ අයගේ ජන ජීවිතය ශක්තිමත් කරලා තාත්ත පුරවැසි භාවය දුන්න වගේම තමුන් නාන්සෙලාට හොඳින් ජීවත් වන්නට හොඳ ආදායම් මාර්ගයක් මන් ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද මේ රටේ මේ පුංචි ජනතාවගේ එකම බලාපොරොත්තුව පොඩි මිනිහා නියෝජනය කරන මිනිස්සෙක් රටේ නායකත්වයට යවන්නටයි. මම ඔබලට කියන්න කැමතියි, මම VIP පොලිටික්ස් කරන්නේ නැහැ. එදත් මම මෙහෙමයි, අදත් මෙහෙමයි, 16 වෙනිදාන් පස්සෙත් මේ වගේම. මේ රටේ සාමාන්‍ය ජනතාව දිනවන යුගය මේ සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රතිවාදියා ආශාවෙන් බලාගෙන ඉන්නවා නැවතත් වරක් මන්දිර දේශපාලනය කරන්න. රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න. මම ඒ ඇත්තොන්ට කියන්න කැමතියි, ඒ ඇත්තොන්ට තියෙන්නේ ඒ අයගේ පවුලේ බලය විතරයි. සජිත් ප්‍රේමදාසට මේ රටේ සිටින්නා වූ හැම පොඩි මිනිහගේම බලය සජිත් ප්‍රේමදාසට තිබෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ගම හදා රට හදන මහා සංග්‍රාමයේ ජනාධිපතිවරණයෙන් පසුව සිය මාතෘභූමිය තුළ ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ලග්ගල නවනගරයේ අද පැවති ජනරැලියට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී පොදුජන පැතුම ඉටු කිරීමට කැපවී කටයුතු කරන බවයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ව සිටියා. රාජිත් සේනාරත්න, රෝහිණී කවිරත්න, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මුජිබ රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනරැලිය ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නොවැම්බර් 16 වනදා රටේ ජනතාව තීරණාත්මක තීන්දුවක් ගත යුතු බවයි. අපේ රාජපක්ෂ කියන්නේ අලුත් රටක් හදනවලු. අවුරුදු 10ක් තිබුණා අලුත් රට හදන්න. කවුද ඒ කාලේ රට පාලනය කරේ? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. මේගොල්ල දින්වත් කවුද රට පාලනය කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. මොකද්ද වෙනස? දැන් කතා කරනවා පොර අඩු කරනවලු, පොර නුමෙලේ දෙනවලු. මන් දන්නේ නැහැ. මට නම් අහන්න තියෙන එකයි. අමුන්නාන්සේලා කාලේ ඇයි බඩු මිල අඩු කරේ නැත්තේ? අන්න එදා දුන්නේ වෙඩි උණ්ඩේ පමණයි. 2015 ඇවිල්ලා අපි බත් දෙන්න පටන් ගත්තා. ඔබට ගන්න තියෙන එක තීරණයයි. බත් කනවද වෙඩි කනවද කියලා නොවැම්බර් 16 වෙනිදා තීරණය කරන්න කියලා මම කියන්න කැමතියි. රටක් හැටියට සංවර්ධන ශේෂ්ත්‍රයේ අලුත් දින්නක් පණින්නට කාලය ඇවිල්ලා තිබෙන්නේ. ගම හදා රට හදන රැඩසටහනේ ඊළඟ මහා සංවර්ධන සංග්‍රාමය 16 වෙනිදා ජයග්‍රහණය සමග අතීතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ධම්මද බල ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව අපේක්ෂා භංගත්වෙන් සිටිනවා නම් මම ඔබලට කියන්න කැමති තමුන්නාන්සලාගේ ගැටළු අවබෝධ කරගෙන පොදු ජන පැතුම ඉෂ්ට කරන්නට අපි අප වෙනවා කැප වෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකිවන අයුරින් රැකියා අවස්ථා නිෂ්පාදනය කළ යුතු බවයි රාගම පැවති ජනහමුවකට එක්වමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් රාගම නගර මැදදී පැවැත්ුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා. අද ලෝක ආර්ථිකයේ විශේෂයෙන්ම බුද්ධිය වටා ගොඩනැගුණු එක තරුණ තරුණියන්ට හොඳ වේතනයක් ලබා ගන්න හැකි රැකියාවන් නිෂ්පාදනය කිරීම හරහා අපිට පුළුවන් ආර්ථිකය ගොඩ ගන්නට, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය හරහා අපිට පුළුවන් වෙනවා හොඳ ආර්ථිකයක් ගොඩනගන්නට. අපි කැලණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මේ ගම්පහ නගරය අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කරනවා. විශේෂයෙන්ම නව ඉංජිනේරු පීඩයක්, තොරතුරු තාක්ෂණය පිළිබඳව පීඩයක් ඇතුළත් කරලා එහි ධාරිතාව වැඩි කළා. වැඩිපුර තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා ගන්නට හැකිවන අයුරු අපි යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. මද්‍රව්‍ය උදුර කියන්නේ පහුගිය කාලයේ පුරාවටම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු කාරණාවක්. එහෙම වුණත් ඊට තවමත් නිසි විසඳුමක් සොයා ගැනීමට හැකි වෙලා නැහැ. කොහොමුණත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ දේශපාලන වාසි අපේක්ෂාවකින් තොරව මද්‍රව්‍ය ඌදුර තුරන් කිරීමට කටයුතු කරන බවයි. මද්‍රව්‍ය ඌදුර මේ රටේ ඒක අපි අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක් සත්භාවයෙන් ওই ප්‍රශ්නෙට අත ගහලා නැහැ. අපි ඒ විදිහට දේශපාලන වාසි ගන්න හදන්නේ අනාගත પરම්පරාව ගැන හිතලා අපි අනිවාර්යයෙන්ම මද්‍රව්‍ය ඌදුරින් මේ රට බේර ගන්නවා. අපේ සංස්කෘතියේ තියෙන්නේ ගහකොළට සතා සිව්පාවට ආදරේ රටක්නේ. නමුත් වර්තමානයේ රාජපක්ෂ පාලන සමය තමයි අල්ලාස් කොමිස් කප්පම් ඔය සංස්කෘතිය මේ රටට ආවේ. ඒවත් එක්කම ආපු ප්‍රශ්නයක් තමයි ඔය මද්‍රව්‍ය උදුව. ඒ ඔක්කොම එකට ආවේ. පාතාලේ හිසේසවීම, පාතාලේ අද ඉන්න පාතාල නායකයෝ ඔක්කොම පාතාලේ වැඩවලට ආරම්භය ගත්තේ මහින්ද රාජපක්ෂ සමයේ. මේ ආණ්ඩුවාට පස්සේ නෙමෙයි. ඒතකොට ඒවත් එක්ක ආපු උදුරක් ඒක මද්‍රව්‍ය උදුරත් වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණක්. මැතිවරණ සමයේ පක්ෂ මාරු කරන එක දැන් වෙනකොට කලාවක් බවට පත් වෙලා සමහරු පක්ෂයෙන් පක්ෂයට මාරු වෙනකොට තවත් සමහරු පක්ෂය ඇතුලේ වෙනස් විදිහට මාරු වෙනවා. පක්ෂ මාරු කරන අය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා දැක්වුවේ මේ වගේ අදහසක්. විජේදාස කියලා කියපුවාම සාමාන්‍යයෙන් මේ ව්‍යවහාර ලෝකයේ ඔහුට බොහෝ දුරට හඳුන්වන්නේ ඩීල්දාස කියලා. ඉතින් මේ ඩීල්දාස නොහොත් විජේදාස රාජපක්ෂ හැමදාම දේශපාලනිකව වැලෙන් වලට පැනලා ගිය දේශපාලන ටාසන් කෙනෙක්. චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් දේශපාලනේ පටන් අරගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාවේ සේවකෙක් බවට පත් වුණා. ඒ පත් වෙලා ඉතාමත්ම කෙටි කාලෙකින් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගැටුම් ඇති කරගෙන මොකද්ද එතුමාට තිබුණ ප්‍රශ්නේ?
කැබිනට් ඇමතිකමක් නොලැබීම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කැබිනට් ඇමතිකමක් නොලැබීම කියන ප්‍රශ්නේ හේතුවෙන් ඒ දේශපාලන වැළැල්ලලා පාත් වුණා එක්සත් ජාතික පක්ෂයට. අපේ යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිකම අරගෙන රාජපක්ෂ වරුන්ගේ සියලු නඩු යට ගැහුවා විතරක් නෙමෙයි සියලු නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් වන ආකාරයෙන් නඩු පවරමින් යහපාලන ආණ්ඩුවේ තිබිච්ච ප්‍රතිපත්ති ටික විජේදාස රාජපක්ෂ පාවලා දුන්නා. විජේදාස රාජපක්ෂ කියලා දේශපාලනික ටාසන් මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත් ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක හරියට අර පරණ කසාද බැඳපු මනමාලිට ආය අලුතෙන් වේල් දාලා මේකප් දාලා ආය අලුතෙන් නිකන් කසාද රීස්ටර් කරුවා වගේ තමයි. දැන් අපි දැක්කේ මේ අරු මගේ මනතුමා සහ මේ සාරාංග සම්මුසාරතව ඔබ දැක්කනන්ද මහින්ද රාජපක්ෂ මහත්තයාට සලු පොරවනෝ අර ඉබ්‍රාහිම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එක්ක එකට ඉඳගෙන ෆොටෝ ගහනවා රවුපකින් ඇමතිවරයත් එක්ක මේ එකට ඉඳගෙන ගහව ෆොටෝ එකකට හරිය කොච්චර බලවත්ද සහරාල්ලට වැටුප් ගෙවලා පෝෂණය කරපු ලිපිලේකන ලියකියවිලි කොයිතරම් බලවත්ද රට පාලනය කරන හැටි ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතා කළේ වවුනියාව නගරයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අද උතුර ජනතාව මේක තේරුම් අරගෙන ජාතික දේශපාලන පක්ෂයක් එක්ක වැඩ කරන්න ඕන කියලා තේරුම් ගන්න. සමහර දේශපාලන පක්ෂේ නායකයෝ තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට විතරයි උදව් කරන්නේ. අනිත් පැත්තෙන් තමිල ජනතාව සහ වන්නියෙන සිංහල ජනතාව පහුගිය අවුරුදු ගණනාවම අසරණු. ඇයි ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන නායකයෝ නැත්නම් පක්ෂ තමන්ගේ කොට ජන කොට්ටාසෙ විතරයි උදව් කරන්නේ. එහෙම මේ රට පාලනය කරන්න බෑ. එහෙනම් අද වන්නිය ජනතාව සහ උතුර ජනතාව මේක තේරුම් අරගෙන ජනාධිපතිවරණයේදී උතුරේ සියලු ඡන්ද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීම් ස්වාමිනාන්දන් මහතා පවසනවා. වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොයි පක්ෂය හරි දෙමළ කට්ටිය ඔක්කොම සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි පක්ෂය මේ ආදර දෙන්නේ. එසලෙපිට කොහොමත් ආදරයක් දෙන්නේ නැහැ. ගෝතබේ මහත්තයා දෙමළ මිනිස්සුන්ට කරලා තියෙන ප්‍රශ්න ඔක්කොම දෙමළ මිනිස්සුන්ට දන්නවා. ඒ නිසා කොහොමද ඒ ගෝතබේ මහත්මයාට අපි සහයෝගය දෙන්නේ? මම කියන්නේ කවුරු හිටියොත් හරි එක පක්ෂයට හිටියොත් ඒ පක්ෂයක ඉන්න ඕනේ. නිකන් මෙතන ඉඳලා ගෙම්බෙක් වාගේ මෙතන ඉන්න අනිත් පැත්තට පනින්න බෑ. එහෙම පැන්නොත් එහෙම තමයි මිනිස්සුක දැන් අපි දින්නේ අවහසෙම තමයි දින්නේ. බට් මම කියන්නේ කොන් මොන ප්‍රශ්නේ වුණොත් අපි UNP එක තමයි ඉන්නේ කියලා මම කියනවා. මට හොඳට විශ්වාසයක් තියෙනවා 16 වෙනිදා නොවැම්බර් මාසේ ජයග්‍රහණය කරන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. පලාලි ගුවන්තොටුපලේ නාම පුවරුව ගැන මේ දවස්වල සමාජයේ කතාබහක් තියෙනවනේ. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නාම පුවරුවේ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දුන් ආකාරය පිළිබඳ ඇතමුන් කරන ප්‍රකාශවල ඇත්තක් තියෙනවද? නාම පුවරුව යොදාගෙන සිදු කරන ප්‍රකාශ පිළිකුල් සහගත බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිමාලාව මීගමු ජනතාව වෙත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ප්‍රධානම සාකච්ඡාව බවට පත් වෙලා තිබෙනවා පලාලි ගුවන්තොටුපලේ නාම පුවරුව පිළිබඳ. පලාලි ගුවන්තොටුපලේ නාම පුවරුවේ භාෂාව යොදලා තියෙන අනුපිළිවෙල සිංහල ජනපදවල මැතිවරණ වේදිකා විශාල ආන්දෝලනය තුඩු දෙන ප්‍රශ්නයක් බවට පත් කරනකොට හැබැයි යාපනය ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කාර්යාලයේ නාම පුවරුවේ එම භාෂා තියෙන එම පිළිවෙලට. ඒ නිසා ඇත්තට මේ රටේ සියලු පුරවැසිය මෙවිනි වර්ගයේ දේශපාලකයන් සහ මෙවිනි වර්ගයේ දේශපාලනය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලුවේ හැකි ආකාර දෙකයි එකක් විදේශීය ආක්‍රමණික හමුදාවක් රටක් ආක්‍රමණය කිරීම එසේ නැත්නම් ඒ රට ඇතුළේ ඇතිවන අභ්‍යන්තර ගැටුම. එනම් අනතුරේ ස්වභාවය මොකක්ද? යම් ජන කණ්ඩායමක් තුල ඇතිවිය හැකි අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ලවිය හැකි. ඔන්න අපේ අභ්‍යන්තරයේ ගැටුමේ ස්වභාවය. දැන් මේකට ඕනද මාර යුද විශේෂක් නිසාල මික්වහරක යන රට වටා ස්ථානගත කරලද යුද නැව්? මේ ප්‍රශ්නේ මෙතන තිබෙනවා. මේ ඇති වී තිබෙන ප්‍රශ්නය දේශපාලන වේදිකාවේදී වෙන තැනකට ගෙමින් තිබෙනවා. මේ ආරක්ෂාව තහවුරු කරන්නම් හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් ඕනේ. දැන් මේ ඒගොල්ලෝ ගැනලා විශ්න ගන්න ඕන ප්‍රශ්නද මේ තියෙන්නේ? අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔන්න ඔය මහජන ආරක්ෂක සඳහා වැදගත්ම කොටස තමයි කවර ජන කණ්ඩායමක් ඇතුළේ හෝ කවර වර්ගයේ හෝ අන්තවාදී මතවාදයක් හෝ අන්තවාදී ක්‍රියාකාරීත්වයකට කිසිසේත්ම අප ඉඩ ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරණයට හරියටම තියෙන්නේ තවත් මාසයකටත් අඩු කාලයක්. මැතිවරණ ප්‍රතිඵල ගැන මේ දිනවල එක එක තැන එක එක මත පළවෙනවා. ඇත්තටම මේ පළවෙන මතවල ඇත්ත මොකද්ද? අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීර මහතා දැක්වුවේ මේ වගේ අදහසක්.
සංඛ්‍යාලේඛන වලින් ඡන්ද දිනන්න පුළුවන් නම් ගිය වතාවෙත් මහින්ද රාජපක්ෂ 2014 දී දිනලා. අපිට මතකයි කිසිම හේතුවකට මහින්ද රාජපක්ෂ පරාජය වෙන්නට බැහැයි කියන සංඛ්‍යාලේඛන ඡන්ද ප්‍රතිඵල එන්නට පැය කීපයකටත් ඉස්සෙල්ලා පෙන්නුවා. මහින්ද රාජපක්ෂ දිනුවයි කියන එක ඡන්ද ඉවර වෙලා ඡන්ද ප්‍රතිඵල එනකන් අපි බලාගෙන ඉන්නකොටත් මේ අය එදා එක පෙන්නුවා. නමුත් අවසානයේදී ජනතාවගේ තීන්දුව ඔය සංඛ්‍යාලේඛන වලින් නෙමෙයි එන්නේ ඡන්ද වලින්. අනිත් පැත්තෙන් අපි සංඛ්‍යාලේඛන නෙමෙයි අපි කතා කරන්නේ, අපි මේ රටේ ඉන්න විද්‍යාත්මකම සමීක්ෂණ සමාගම් එකතු කරගෙන ඉන්නවා. ඒ වගේම මම දන්නවා විදේශ තානාපති කාර්යාලය ඉතාමත්ම විද්‍යාත්මක සමීක්ෂණ කරනවා. ඒ හැම සමීක්ෂණයකින්ම අපි ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා පරාජය ඉදිරියේ වියරු වැටෙන රාජපක්ෂලා, ඒ රාජපක්ෂලාගේ වහල් සමාජය මොනවා කිව්වත් ජයග්‍රහණය අපේ කියන එක හැම කෙනෙකුටම 17 වෙනිදා උදේ වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දේශපාලනය හා ක්‍රීඩාව පහුගිය කාලේ වැඩිපුරම කතාබහට ලක්වුණු මාතෘකා දෙකක්. ක්‍රීඩාව දේශපාලනීකරණය වූ බවට හොඳම සාධකය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත් වූ ඉරණම බව නොරහසක්. ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බවයි වෘත්තීයවේදීන් හා ව්‍යාපාරිකයන් හමුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. Honorable Minister, what are your plans to develop sports in the country in general? In fact, I will ensure that no politician gets involved in any of the sports bodies in the whole spectrum of sports in our country. I think that's the curse and the cancer that has inflicted heavy damage in the sports arena. What are you going to do about the drug menace? I am a very firm believer in taking the most extreme steps to ensure that there is drug eradication and creation of a drug-free motherland. I have heard that on many occasions, once the drug businessmen and women are penalized and the punitive measures are taken to imprison them, I have heard of many a story that once they enter the prison, there is an expansion of the business. I, for one, is not a keen subscriber to the death penalty because I believe in life, and I believe that protection of human beings is sacred and is vital to a democratic society. But if this situation continues and perpetuates the drug cartels and the drug businesses, I would have no hesitation at all in practically implementing the death sentence. We have to be crystal clear. The judicial system is very much foolproof. The judicial system is conducted in a transparent and judicious manner, without political and other interferences. Assertion that this life has to be taken, the death penalty has to be implemented, is because the drug mafia and the drug peddlers are destroying so many millions of lives, especially the lives of school children. And I would also go a bit further and ensure that those who are involved or engaged in terrorist activities, they will also have to face the death penalty, without doubt. නව ශ්‍රී ලංකාවක් යන මෙන් මෙරට වෘත්තීයවේදීන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර කතිකාවතක් ඊයේ කොළඹදී පැවැත්ුණා. මෙරට සිටින වෘත්තීයවේදීන් විශාල පිරිසක් මෙන්ම ඉරන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ යන මැති අමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මැතිවරණ වේදිකා අසල ජනතාව හූ කිව්වේ ඇයි? වල්ලිතුමා, අනුරාධපුරයේ මීටින් එකේදී දුමින්ද දිසානායක මහත්මයා අදහස් ප්‍රකාශ කරන්න යද්දී හිටපු ජනතාවගෙන් ලොකු විරෝධතාවයක් ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන දිරුණුවත් එක්ක එකතු වුණා. ඉදිරියේදී හැම දිස්ත්‍රික්කයෙන් මේ මට්ටම ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොන වගේ ඉරණමක් අත්වෙයි? නෑ, ඒ ජන ഘോഷාව තමුන්නාන්සරට ඇහෙන්නේ වෙන විදියක. ඒ තුමාව පිළිගත්තේ හතරසරේ. රජරට ජනතාව එහෙම තමයි පිළිගන්නේ.
අපි මන්ත්‍රීතුමෝගේ 95%ක්ම ඉල්ලීම තිබ්බේ අපි මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවත් එක්ක එකතු වුණොත් අපි විනාශ වෙනවා. අද බලන්න අපි පාක්ෂිකවන්න මොකද වෙලා තියෙන්නේ? අපි මැති අමුතුරන්න මොකද වෙලා තියෙන්නේ? අද AI කියලා ස්ටේජ් එකට නැග්ගම හූ කියනවා. AI කියනවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ රටේ ඉඳලා මෙහෙ හූ කියවනවලු. එහෙමනම් කොච්චර දක්ෂතාවයක් එතුමිට තියෙනවද? විමල වීරවංශ මැතිතුමාට අපි කියනවා ඔයා තමයි මේ කැත වැඩේ කරන්නේ. මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්න නම් පොහොට්ටුව පරාජය කරන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටිනවා. ඒ අනුවයි මිසිස් ඕෂන් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් 2020 ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. PD Entertainments ආයතනය සහ සංචාරක අමාත්‍යාංශයක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. 2019 Mrs. Ocean World International සහ Young Beauty Sri Lankan 2019 යන තරගාවලියේ ජයග්‍රහණය කළ නිරූපිකාවන් වෙනුවෙන් කිරුළු පැළඳීමද ඊයේ සිදු වුණා. අටවල් 40ක සහභාගීත්වෙන් ලබන වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මිසිස් ඕෂන් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් 2020 තරගය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්වුණා. PD Entertainments ආයතනයේ සභාපති ආචාර්ය ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කෙරෙනවා. ITN මාධ්‍යාලයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය, සාමාන්‍ය අධිකාරී එන් සුභසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අප්‍රේල් මාසයේ සිද්ධියෙන් පස්සේ අපේ රටට සංචාරකයන් පැමිණි සංඛ්‍යාව 74%කින් අඩු වුණා. මේ වෙන විට ඒ අඩුවීම 20% දක්වා ආම කර ගැනීමට අපට හැකියාව ලැබිලා තියෙනවා. අපේ රටේ සංවර්ධන ඉලක්කයක් වන්නේ 2021 දී සංචාරකයන් මිලියන 4ක් මේ රටට රැගෙන ඒම. අපේ රටේ මේ කර්මාන්තය ඉදිරියට රැගෙන යාමේදී දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වෛද්‍යතුමන් මේ තෝරාගෙන තියෙන ශ්‍රේෂ්ඨය ඉතාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨයක් විදිහට අපි දකිනවා. එය රටේ තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නා වගේම අපිට හැකියාව ලැබෙලා තියෙනවා විදේශීය මට්ටමේ සියලුම තරුණ දරුවන් අපේ රටට ආකර්ෂණය කරගන්න. මේ රටේ ප්‍රමුඛ මාධ්‍ය ජාලය විදිහට වසර 40ක ඉතිහාසයක් තියෙන දිනපතාම නොවෙනස්ව වෙනස් වෙමින් ඉදිරියට යන ITN මාධ්‍ය ජාලය අපි පොරොන්දු වෙනවා ඔබතුමන්ගේ 2020 මේ තරගාවලියට ජාත්‍යන්තර මට්ටමේ රටවල් 40ක් සමග ක්‍රියාත්මක කරන ඒ තරගාවලියට සම්පූර්ණ අනුග්‍රහය සහ අපේ සහයෝගය ලබා දෙනවායි කියලා. දැන් අපි අවධානය යොමු කරමු ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් උත් 2020 ක්‍රිකට් කණ්ඩායම හෙට රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි. එළබෙන පන්දුවාර 2020 ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයන් 12 දෙනෙකු එක් කර තිබෙනවා. එම තරග සංචාරයට එක් නොවූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරාද මෙම සංචිතයට ඇතුළත්. තරග සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයන් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලද නිරත වුණා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා ඇඩ්ලෙඩ් හිදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ලබන 24 වනදා පුහුණු තරගයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එම තරගයේ සැලසුම් පිළිබඳව 2020 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙහිදී අදහස් පළ කර සිටියා. පුහුණු තරගයේදී අපි තීරණය කරනවා කවුද අපිට මේ සඳහා යොදාගන්නේ කියන එක. ඒ අනුව අපි පකිස්තානයේදී ලංකාවේ පැවැතුණු තරගාවලියේදී පුහුණු තරගයේදී බලලා හොඳම ක්‍රීඩකයන් දෙපළ 3 දෙනා අංක 1-2-3 ස්ථානයේදී ක්‍රීඩා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. පුහුණීම් වලට තර වැදගත් වෙන්නේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හදාගෙන කොහොමද මේ තරඟ වලට මුහුණ දෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා වැඩිම වැදගත් වෙන්නේ පළවෙනි දවස් 7න් පස්සේ මෙන්ටලි ප්‍රෙපරේෂන් එක කොහොමද තමන් ටෆ් වෙන්නේ, ඩිසිෂන් ගන්නේ, තමන්ගේ ස්කිල් එක ට්‍රස්ට් කරන්නේ කියන එක. ඒත් සමගින් ITN රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.